කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ආර්.ඩී.බී. පුනර්ජීවන දෙපයින් නැගිටින ශ්‍රී ලාංකිකයන්ට ගිනිගත් නෞකාවෙන් මුහුදට දැවි තෙල් කාන්ද වූ සිදුරු වසා දැමෙයි MT නිව් ඩයිමන්ඩ් නැවේ අයිතිය ශ්‍රී ලංකාවට ලැබෙයිද ජනතාව බලය දී ඇත්තේ රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි මහා සංග්‍රහණය ජනපතිට කියයි වෙලි සුදාගේ සහෝදරිය කේරළ ගංජා සමග අත්අඩංගුවට වනජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි නීති ඇතුළත් පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් දේශීය පුවත් MT New Diamond නෞකාවට වාණිජ ආයතනයක් ඇතුළු වීමත් සමග ශ්‍රී ලංකාවට හිමි විය යුතු ප්‍රතිලාභ අහිමි වීමේ දැඩි අවධානමක් මත වෙති බව වෙළඳ නාවික කපිතාන් ඉෂාරක පෙරේරා මහතා අද අනාවරණය කළා. මේ අතර ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ දැවි තෙල් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව එම කාන්දුවට හේතු වූ සිදුරු වසා දැමීමට නාවික හමුදාව පියවරගෙන තිබෙනවා. පසුරුවේ කිමිදුම් කරුවන් යොදවා සිදු කළ නිරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයිමන්ඩ් නෞකාව තුළට මුහුදු ජලය ලබා ගන්නා විවර දෙකකට සම්බන්ධ අභ්‍යන්තර නල පද්ධතියකට හානි සිදු වී ඇති බවයි. නෞකාවේ දකුණු පසින් මුහුදු ජලය ඇතුළට ලබා ගන්නා විවරයකට සම්බන්ධ වූ අභ්‍යන්තර නල පද්ධතිය තුළින් දැවි තෙල් මිශ්‍ර ජලය මුහුදට කාන්දු වෙමින් තිබූ බව එහිදී හඳුනාගෙන තිබුණා. ඉන් අනතුරුව එම කාන්දුවට හේතු වූ සිදුරු වසා දැමීමටයි නාවික හමුදාව පියවරගෙන ඇත්තේ. ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයිමන්ඩ් නෞකාව මෙවැනි විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නවික සැතපුම් 45ක් 50ක් අතර දුරින් ස්ථානගතව පවතින බවයි නවික හමුදාව සඳහන් කළේ. තවදුරටත් ශ්‍රී ලංකා නවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉන්දියා නවික හමුදාවට අයත් නෞකා සහ යාත්‍රා මෙන්ම ටග් යාත්‍රා කිහිපයක්ද මෙහෙයුමට සම්බන්ධව සිටිනවා. ගුවන් හමුදා මාධ්‍යයේ සතහන් කළේ අවශ්‍යතාවන් මත මෙහෙයුම් දියත් කිරීම සඳහා හෙලිකොප්ටර් යානාද තවදුරටත් සූදානම්ින් පවතින බවයි. මේ අතර පරීක්ෂණ සඳහා නිව් ඩයිමන්ඩ් නෞකාවේ ඉන්ධන සම්පර ලබා ගන්නා ලෙස අධිකරණය ඊයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කළා. මේ අතර MT නිව් ඩයිමන්ඩ් නෞකාවේ ශ්‍රී ලංකාවට ඇති හිමිකාරීත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ වුණා. මේ නැව බේරා ගැනීම. ඒකත් අපි ඉතා සාර්ථකව කරා. අපි ගින්න මැඩපවත්තලා කන්ට්‍රෝල් කරලා ඉතාම සාර්ථකව කරා. සම්මුතියක් තියෙනවා IMO International Maritime Organization Convention on Salvage 1989. මේක අනුව right of salvage එකෙන් සඳහන් කරලා තියෙනවා මේ salvage operation එක කරොත් මේකේ අයිතිය ඒ සාර්ථක ප්‍රතිඵලයක් වෙන්න කරපු කණ්ඩායමට අයිති වෙනවා කියලා. මේ කණ්ඩායම මෙතන ගත්තොත් මේක අපේ ආණ්ඩුව සම්බන්ධ කණ්ඩායමක්. නාවික හමුදාව සහ ගුවන් හමුදාව තමයි මේ කණ්ඩායමට ඇතුල් වෙන්නේ. ඒතර මේ අතරතුර මොකද වුනේ? salvage companies ලෝකේ තියෙනවා මේ වගේ අනුතුරු පත් වෙච්ච නැව් ගිහිල්ලා බේරගන්න. එතකොට මේ වගේ හොරෙන් ස්ථානගත වෙච්ච කණ්ඩායමක් අපි බේරගත්ත නැවට ගොඩ වෙන්න අවසර ලබා දුන්නා. මන් දන්නේ ඒක කොහොම වුණාද කියලා. දැන් මේගොල්ලන් මේ නැවට ගොඩ වුණා. දැන් මොකද වෙන්නේ? එන්න එන්න අපි ඈතට ඈතට ගෙනියනවා. ඊට පස්සේ වෙන්නේ මේගොල්ලන් මේ අයිතිය ක්ලේම් කරොත් මේගොල්ලන්ට එනවා. දැන් මම යෝජනා කරන්නේ අපි රජයක් විදියට කියන්න ඕනේ මේක අපි බේරගත්තේ. කරුණා කරලා මේ අයිතිය දෙන්න එපා. මේක කරේ අපි. මේක අපේ දේශ සීමාවට කොහොම හරි අරගෙන ඇවිල්ලා මේක අපේ අත්අඩංගුවට පත් කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේක අරන් එලියට එලියට ඇදන් ගියන් පස්සේ ඒ සල්වේජ් කම්පැනියට පුළුවන් ඒගොල්ලන්ට මේක නම වෙනස් කරලා පෝට් ඔෆ් රෙජිස්ට්‍රි එක වෙනස් කරලා රට වෙනස් කරලා නැවේ නම වෙනස් කරලා අපිට හිතා ගන්න බැරි විදිහට මේ නැව මේ අපේ රූප රාමුවෙන් අයින් කරලා දාන්න ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා. නැත්තම් වෙන්නේ අපිට කිසිම දෙයක් නැතුව ගිහිල්ලා අපිට උඩ බලන් ඉන්න වෙන එක. සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ දැනට බන්ධනාගාරගතව සිටින ගම්පොළ විධානගේ සම්බන්ධ කුමාර හේවත් වෙලේ සුදාගේ සහෝදරියක් ඇතුළු තිදෙනෙක් කේරළ ගංජා සමග අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය සම්මත තිබෙනවා. මේ අතර හෙරොයින් ග්‍රෑම් 75කට අධික ප්‍රමාණයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තවත් සැකකරුවෙක් පුත්තලමේදී නීතිය රැහැනට හසු වුණා.
හක්මන පොලිසිය ස්ථානාධිපති විරාට් ලද තොරතුරක් මත හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෙලි සුදාගේ සහෝදරිය සහ ඇගේ අනියම් ස්වාමිපුරුෂයා සමග තවත් පුද්ගලෙක් අත්වරුන් ගොඩ ගෙන තිබෙනවා. අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේ මෙම පිරිස හක්මන ලැබුම්වලක රැඳී සිට ඇති අතර සිදු කරන ලද සෝදිසි කිරීම්වලදී කේරළ ගංජා මිලිග්‍රෑම් 4940ක් ප්‍රමාණයක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. පොලිස් මද්රවි කාර්යාංශයේ පුත්තල මේකකේ නිලධාරින් ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 455ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී මද්රවි ජාවාරමේ නුපයාගත් බවට සැක කෙරෙන රුපියල් 2,62,150ක මුදලක්ද පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබුවා. අත්අඩංගුවට සැකකරු වසර ගණනාවක සිට මද්රවි ජාවාරමේ නිරත වෙ ඇති බවත් මීට පෙර ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිටි ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා. සැකකරු විසින් මද්රවි ජාවාරම සඳහා යොදාගත් යතුරුපැදි දෙකක් සහ මෝටර රථයක්ද පොලිසිය සිය බහරියට ගෙන තිබෙනවා. මාතලේ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත දඹුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් 60,000ක් සමග මද්රවි ජාවාරමේ නිරත අඹුසැමි යුවලක් සහ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ගෝලියෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සියඹලාණ්ඩුව පොලිසිය සහ මොනරාගල කොට්ටාස දූෂණ වර්ධනාංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී පාසල් ළමුන් ඉලක්ක කර ගංජා අලෙවි කළ පියපුතු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම සිදු කරන අවස්ථාවේදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියලි ගංජා තොගයක්ද පොලිසිය විසින් සිය බහරයට ගත්තා. සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අදාළ ගංජා ලබා දෙන ප්‍රධාන ජාවාරම්කරුද අලෙවි කිරීමට තිබූ වියලි ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 798ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු විසින් සංකපා තිබූ ගංජා තොගයක්ද පොලිසිය විසින් සොයාගත්තා. පාසල් ළමුන්ට බෙදාහැරීමට සැලසුම් කර තිබූ තෝල් නැමැති මද්රවි සමග අදාළ මද්රවි බෙදාහැරි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය සමත්ව තිබෙනවා. කිරුළපන ප්‍රදේශයේ පාසලකින් ලද තොරතුරක් මත බම්බලපිටිය පොලිසිය මෙම වැටලීම සිදු කළා. බණ්ඩාරවිල උද්‍යාන මාවතේ අතුරු මාර්ගයක ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලින් 5 දෙනෙක් විසින් ඊසි කැෂ් ක්‍රමයට ලබාගත් හෙරොයින් අඩංගු කුඩා පැකට්ටුවක් විදුලි කණුවක සැල සංගවා තිබියදී ලබා ගැනීමට යාමේදී බණ්ඩාරවිල පොලිස් කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ බුද්ධි නිලධාරියෙකු විසින් අදාළ සැකකරුවන් කොටු කර ගැනීමට කටයුතු කර තිබෙනවා. එහිදී එම නිලධාරියාට සැකකරුවන් පහර දීමක්ද සිදු කර ඇති අතර පසුව බණ්ඩාරවිල පොලිස් නිලධාරින් විසින් අදාළ සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. වවුනියාව පොලිසිය විසින් සිදු කරන ලද හදිසි පරීක්ෂා කිරීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 2ක් සහ හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 220ක් සමග අදාළ මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මද්‍රව්‍ය සංගවා ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක්ද වවුනියාව පොලිසිය සිය බහරයට ගනු ලැබුවා. ලද තොරතුරක් මත පානදුර මහවිල මිරිස්වත් ප්‍රදේශය අලෙවි කිරීමට සූදානම් කර තිබූ කේරළ ගංජා ග්‍රෑම් 100ක් සහ කුඩා පැකට් 10ක් මද්රවි ජාවාරමින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 1,16,000ක මුදලක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට රථවාහන කොට්ටාසංශය විසින් සමත් වී තිබෙනවා. සුරපතු ආඥා පනතේ කොන්දේසි උල්ලංඝනය කරමින් නියමිත කාල සීමාවට පෙර විවෘත කර රා අලෙවි කර පුද්ගලෙක් අනුරාධපුර ප්‍රදේශයේදී සුරපතු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අලෙවි කරන ලද රා වලින් උපයාගත් 15,700ක මුදලක්ද සුරපතු නිලධාරින් සිය බහරයට ගනු ලැබුවා. එමෙන්ම එම ස්ථානයේ රා පානය කරමින් සිටි පුද්ගලින් 11 දෙනෙක්ද සුරපතු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රීදිගම මොරතිහ ප්‍රදේශයේ නිවසක සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට රීදිගම පොලිසිය සමත්ව තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීට පෙර මත්පැන් ජාවාරමේ නිරත වී ඇති බවටද තහවුරු වූ සැකකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ. යක්කලමුල්ල පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී නීති විරෝධී ගිනි අවි 8ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් ගිනි අවි අතර ජර්මනියේ නිෂ්පාදිත ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ගිනි අවි 6ක් සහ බන්දිරි තුවක්පුවක්ද පොලිසිය සිය බහරයට ගනු ලැබුවා. අදාළ ගිනි අවි සමග සැකකරුවන් 7 දෙනෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගත වූ මාස දෙකහමාරක කාලය තුල යක්කලමුල්ල පොලිසිය විසින් නීති විරෝධී ගිනි අවි 38ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි යක්කලමුල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේ. පාතාලයට බියෙන් තමන් ආරක්ෂක ලේකම් දුරේ කටයුතු නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ බෝගම්පර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා දැනට වසාදමා ඇති මහනුවර බෝගම්පර බන්ධනාගාරයේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ආ
ඇත්තටම බන්ධනාගාරවල සෙනඟ يعني ස්ට්‍රෙන්ත් එක වැඩි වෙලා තියෙනවා මොකද පොලිස් පරීක්ෂණ පොලිස් වැටලීම් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට එරෙහි පොලිස් වැටලීම් රාශියක් සිදු වෙනවා මේ දවස්වල ඉතින් අපේ රටේ මේ කුඩු වදුර බොහොම දරුණු විදිහට පැතිරිලා ගිහින් තියෙනවා අපි බැලුවොත් එහෙම බස්නාහිර පළාතෙන් සෑහෙන ප්‍රමාණයක් මේ අහුවෙනවා නමුත් වැලිකඩ වගේ බන්ධනාගාරවල ඉන්න ප්‍රමාණය හුඟක් වැඩි වෙලා තියෙනවා ඉතින් ඒක නිසා ඒ අයට අපහසුතාවයට පත් වෙනවා ඉතින් මෙතන ඉඩ තියෙන ඒරියා එකට අතන වැඩිපුර ඉන්න කට්ටිය යම් කිසි කාල සීමාවකට දාන්න බලන්න තමයි අද මෙහි ආවේ. මේ වෙන විට ඔබතුමා ඇතුළු නිලධාරීන්ට පාතාලයෙන් ජීවිත පරිජනෙල්ලලා තියෙනවා. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? ඕවට බය නම් අපි මේ වෙයි ඉන්නේ. ඉතින් සමහර මිනිස්සු කරන්න බැරි දේවල් ගැනත් කතා කරනවා. ඉතින් ඒකින්ද ඕවට බය නම් මේ තනතුරු බාර අරගෙන අපිට වැඩ කරන්න බෑ. අපි ඕවට බය නැහැ. අපේ රටේ ජනතාවට නිදහස ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් උදා කරන්න කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම අපි කරනවා. ඕවට බය වෙලා පැත්තකට වෙලා ඉන්නේ. එහෙම වුණොත් මේ රටේ රටට අනාගතයක් නැහැ. ඉරිකරුවන් පිරිසක් මේ වෙන විට ආහාර වර්ජනයක නිරත වෙනවා. උන්ගේ ඉල්ලීම ගැත්තිනද? මට ඒ ගැන කියන්න තියෙන මෙච්චරයි. ඔය වර්ජනයට ගිහිල්ලා ඉන්න හිරකාරයෝ කොටස තමයි මේ රටේ ඉන්න ලොකුම අපරාධකාරයෝ ටික. ඉතින් ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීම්. නමුත් අසාධාරණ ඉල්ලීම් අපිට ඉෂ්ට කරන්න බෑ. ඇත්තටම ඒ අය නීතිඥවරු මහත්තුරුන් එනුණු සටන් කරනවා. ඒ කියන්නේ නීතිඥ මහත්තුරුන්ව චෙක් කරන්න නැතුව ඇතුළට ගන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒ අයට වැඩක් නෑ ඒක. මම බූස්ස හිරගෙදර ඇතුළට යනවා නම් මාවත් චෙක් කරන්න කියලා මම බන්ධනාගාරයේ නිලධාරී මහත්තුරුන්ට කියලා දෙනවා නම් මම ආරක්ෂක ලේකම්. මාවත් චෙක් කරනවා නම් ඒ අය චෙක් කරන නොකර ඉන්න හේතුවක් නෑ. ඒක ඇවිල්ලා මැක්සිමම් සිකියුරිටි ප්‍රිසන් එක එහෙම නැත්නම් අධි ආරක්ෂිත හිරගෙදර. ඒකට යන ඕනෑම කෙනෙක්ව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා පවා එතනදි චෙක් කළා තමයි ඇතුළට ගන්න. ඔය උපවාසය ගැන මට කියන්න තියෙන මෙච්චරයි. අපේ රටේ මාරාන්තික උපවාසයක් කරායලා කියලා මියගිය එකම පුද්ගලයා තිලීපන් පමණයි. තිලීපනුත් මියගිය උපවාසය නෙමෙයි තිලීපන් ලෙඩෙක්. ඒක නිසා ප්‍රභාකරන් ඒ කාලේ ගිහුවා යාට උපවාසයට යන්න කියලා. ඒ අරෙන් අනික් ඔය මාරාන්තික උපවාස කරපු හැම කෙනෙක්ම වගේ දවස් දෙකක් තුනක් යනකොට බඩගින්න වැඩි වෙනකොට මොකක් හරි හේතුවක් අරගෙන කවුරු හරි දෙන ෆෘට් ජූස් එකක් බීලා නැත්තම් තැමිලි වතුර වීදුරුවක් දිබිලා නැකිනවා. ඉතින් මෙතනත් ඒ වගේ තමයි. දැන් ඒ උපවාසයට ගිය කට්ටියගෙන් මං හිතන්නේ 20 ගානක් දැන් කෑම කන්න පටන් අරන් තියෙනවා. ඉතින් අනික් කට්ටියත් තව ටිකක් බඩගින්න උඩට කෑම කන්න පටන් ගන්නේ. ඒකෙච්චර සැලකිය යුත්තේ නැමේ. ඒ අයට කෑම තියෙනවා. නොකා ඉන්න එක තමයි ප්‍රශ්නේ. බන්ධනාගාර නිලධාරීන් ඒ අයට කියනවා කන්න කියලා. ඉතින් තාම කීප දෙනෙක් ඉන්නවා නෑ අපි කන්නේ නෑ කියලා. හව හෙටන් ඉදන්නට ඒ අය කයි. ඒකේ ඉඳගේ ප්‍රශ්නයක් නෑ. මේ අතර ආරක්ෂක ලේකම්වරයා බෝගම්බර දුම්බර බන්ධනාගාරයේද සංචාරයක නිරත වීම සඳහා අද දින දුම්බර බන්ධනාගාරයේ වෙතද ඉන්න අනතුරුව පැමිණියා. ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපතිවරයාට බහුතර බලයක් ලබා දී ඇති බව මහා සංඝරත්නය අවධාරණය කර සිටියා. එයද පෙරවරු වේ ජනාධිපතිවරයා ලංකාරාමය බිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත පැමිණි අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු වේ ලංකාරාමය බිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගොස් විහාරාධිකාරී හිමිවරු බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ප්‍රථමයෙන් ලංකාරාම විහාරස්ථානයේදී ගිය ජනාධිපතිවරයා විහාරාධිකාරී පූජ්‍ය රළපණාවේ ධම්මජෝති හිමි බැහැදක කෙටි පිළිසඳරකද නිරත වුණා. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග කතා බහක නිරත වුණා. අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ මිරිසවැටිය විහාරස්ථානයේ වෙතයි. එහිදී විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේදී ගිය ජනාධිපතිවරයා පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් බැහැදක සුවදුක් විමසා සිටියා. එහිදී මහා සංඝරත්නය අවධාරණය කර සිටියේ රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීම ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් ලබා දී ඇති බවයි. ජනතා අපේක්ෂාවන් පියවරින් පියවර ඉටු කරමින් ස්වයංපෝෂිත ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බවද උන්වහන්සේ සඳහන් කළා. ඓතිහාසික කැලණිය රජමා විහාරස්ථානයේ නිල වෙබ්බඩවියලි දැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද සිදු කෙරුණා. කැලණිය රජමා විහාරස්ථානයේ නිල වෙබ්බඩවිය වන www.kalaniyatemple.lk අන්තර්ජාලයට මුදා හැරීමේ කල්යනෝදා උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සහභාගී වුණා. ඔබ
අතින් උදාහරණීය ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානයේ නිල වෙබ් අඩවිය kalaniyatemple.lk පුරාවට තිබිච්ච වෙබ්සයිට් එක කලණියේ මුළු ලෝකයටම ශක්තිමත්ව ඉදිරිපත් කරන්නට කටයුතු කිරීම මම හිතන්නේ තව වැදගත්. ලෝකයේ විහිදී ඉන්න බෞද්ධ ජනතාවක් ආගම් පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කර සිටින අනෙකුත් ආගමිකයන් නොඑක් ප්‍රශ්න යොමු කරනවා හාමුදුරුවන්ට. ඒ වගේම රජයට. ඉතින් මේවට උත්තර සැපීමට මෙවැනි වෙබ්සයිට් එකකින් අපිට පුළුවන්කම තියෙනවා. අපි ඉතාම සන්තෝෂ වෙනවා. කැලණිරජ මහා විහාරයට විශේෂයෙන්ම අඩුවක් ප්‍රතිමුණු මෙවැනි ක්‍රියාව මං හිතන්නේ අපි රජයක් විසින් කළ යුතු කාර්යයක් ඔබ වහන්සේලා සමුදායක ස්වභාවික තුලා කරි කිරීම පිළිබඳව අපේ ස්තුතිය ගෞරවය යන අවස්ථාවේදී පුද කරමින් මේ අතර මාළවී ශ්‍රී විමලාරාම විහාරස්ථ බුදුබිමේ දිකල 18 රියන් අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව සහිත ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය සහ බුද්ධ මන්දිරයේ සහ සංඝාවාසයට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් 18 රියන් අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව සහිත ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළා. ඊට අදාළ සමුරු ඵලකය සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රථම මල් පූජාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. වන සම්පත සහ වනජීවීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නව නීති ගැටුම්පත් මෙවැනි විට සකස් කරමින් පවතින බව අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. හැකුම් ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් බල කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි සතිය ඇතුළත එම ගැටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටද අපේක්ෂා කරන බවයි. මම විශේෂයෙන් කියනවා මට ලැබුණ අමාත්‍යංශය තුල මොනම ආකාරයේ මොන තරහ දිනමක මොන නිලයේ තිබ්බත් මොන බලයේ තිබ්බත් මොන ආර්ථික වශයෙන් ශක්තිමත් වුණත් වන සම්පත ආරක්ෂා කරගන්න වන ජීවීන් ආරක්ෂා කරගන්න ගත හැකි හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඒ වගේම වන ජීවී අමාත්‍යංශය තුල රසායනාගාරයක් ඉදිරි කරන්නත් ඒ වගේම පශු සම්පත් පශු වෛද්‍යවරුන්ව ශක්තිමත් කරමින් ඔවුන්ට රෝගකාරක හඳුනා ගැනීමට ඒ වගේම ඔවුන් ශල්‍ය වෛද්‍යවරු බවට ක්‍රියාක්‍රම කරන්නත් ඒ වගේම අලුත් නීති අනපනත් ගේන සූදානම් මන්දක් කැටෙව්වොත් ඕහෝ ඇය වැරදිකරුවෙක් වුණොත් සිරදඬුවම් සහ දඩ මුදල තුන් ගුණයකින් වැඩි කිරීමටත් වන සතෙක් ඝාතනය කරුවොත් එම ඒ ඝාතනය කරපු කෙනාට දඩ මුදල ලක්ෂය දක්වා වැඩි කරන්නත් ඒ වගේම වසරක සිරදඬුවම් ලබා දෙන්නත් ඒ වගේම කැලෑ ගිනි තියමින් ජීවිත නැසන්ඩ සූදානම් වෙනවා නම් ඔහුට අවුරුදු 5ක සිරදඬුවමක් ලබා දීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා වගේම නීති කෙටුම්පත් සකස් කරමින් යනවා ඉදිරි සති දෙක තුන ඇතුළත මම කැබිනට් එකට දාලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කරනවා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පළවු අදහස් කිහිපයක් දැන් ජනාධිපතිවරයෙක් පත් කරන්නේ සදාකල් නෙවෙයිනේ අවුරුදු 5කට ජනාධිපතිවරයාගේ ක්‍රියාපරිපාටිය පිළිබඳ රටේ ජනතාව සෑහීමට පත්වන්නේ නැත්නම් වෙනසක් කරන්න පුළුවන් අවුරුදු 5කින් හැබැයි අර ව්‍යවස්ථා මණ්ඩලයට පත් කරන පුද්ගලයන් අයින් කරන්න බෑ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගේ යනවා ජනතාවට වගේ ඒ නිසා තමයි මේක ජාතික අවශ්‍යතාවයක් හැටියට ඒකාධිපතියගේ ගමනකට අවශ්‍ය කරන ලකලස්තිවිම් ටිකක් ව්‍යවස්ථාවෙම හදාගෙන යන්න දඟලන ස්වරූපයක් තියෙනවා. ඒකේ පරිප්පු වළඳන්න වෙන්නේ සාමූහික ඔක්කොටමයි. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. පාරිසරික විනාශය නවත්තා ගන්න ලෝකෙම උනන්දු වෙන වෙලාවක අපි අවාසනාවට වගේ ඒ දේ විනාශ කරගනිමින් තිබෙනවායි කියලා දැන් වාර්තා වෙනවා. ඒ අයට එරෙහිව තනතුර නොබලා ක්‍රියා කිරීමට උනන්දු නොවනවා නම් ඒකෙන් පේන්නේ මේ විනාශයට ආණ්ඩුවේ බලධාරීන් අතහිත දෙනවායි කියලා. රුපියල් 30 40000ක පඩියකට ගෘහ සේවිකාවක් යවනවට වැඩිය ලක්ෂ 3-4ක් පඩි ගන්න පුළුවන් වෘත්තීමය කණ්ඩායමක් විදේශගත කිරීම තමයි වඩා හොඳ වෙන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 200කට අඩු මිලකට කිකිලි පැටියෙක් දෙන්න පුළුවන්කම තිබෙනවා. ගිනි ගණන් දීලා පැටවු ගත්තට පස්සේ ඒ පැටියගෙන් බිත්තරයක් ගන්න අධික පිළිවෙලක් දරන්න සිද්ධ වෙනකොට බිත්තරයක නිස්පාදන වියදම රුපියල් 17ක් වෙන එක ආණ්ඩ දෙයක් නෙමෙයි. දැන් එලිදරව් වෙලා තියෙනවා මහ බැංකු වංචාව පිටිපස්ස හිටියේ කවුද කියලා. ඒ නිසා මේ උදවියටත් දඬුවම් දීම තාම ඉක්මනින් අවසන් කරන්න ගේ පෞද්ගලික අදහසක් තියෙනවා මේ පළාත් සභා ක්‍රමය හරහා මේක සුදු අලියෙක් මේ ක්‍රමය හරහා රටට වෙච්ච සෙතක් නැහැ කියලා ආණ්ඩුවේ ස්ථාවරේ නෙමෙයි පළාත් සභාව අවශ්‍ය කරන එක. ඒ නිසා එක අමාත්‍යවරයෙක්ගේ පෞද්ගලික අදහසක් ක්‍රියාත්මක කරන්න අපිට දෙන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය බලනකොට දැන් එක්සත් ජාතික පක්ෂයේ යටතේ ඉන්න එම දේශපාලඥ අතරින් ඉතමත් දක්ෂම දේශපාලඥ වජිර අවිවර්ධන මහතා පමණයි. එම නිසා අසීරු තත්ත්වයට පත් වී සිටින එක්සත් ජාතික පක්ෂයේ පරණ තත්ත්වයට ගේන අවශ්‍ය නම් සුදුසු එකම නායකයා වජිර මහතා පමණයි. महत् अपहसुता मध्ये सिय पारंपरिक कुंभल कर्मांते पवत्वागिरियान कुंभल कर्मांत करवन पिरिसक पिलिबंदव अनुराधपुर तिरप्पणि प्रदेशयेन अपट वार्ता वुना ආර්යයන් ශ්‍රී ලංකාවට පැමිණෙන කාලවකවානුව වන විටත් මෙරට ජීවත් වූ ස්වදේශීය ජනයා මැටි කර්මාන්තයේ පිළිබඳ දැන සිටි බව ඉතිහාසය සාක්ෂි දරනවා. 18 කුලයක ශිල්ප ශ්‍රේණි ශ්‍රී ලංකාවට ආගමනය වීම සමග කුඹල් කර්මාන්තය තවදුරටත් මෙරට පාරම්පරික වෘත්තීන් අතර මුල් බැස ගන්නට පටන් ගත්තා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමග මෙරටට පැමිණි කුඹල් ශිල්පීය කුලයෙන් පැවත එන රජරට අනුරාධපුර තිරප්පණිය පණ්ඩිත රඹෑව ගම්මානය මෙරට පාරම්පරික කුඹල් කර්මාන්තේ පිළිබිඹුවක් යයි පැවසුවහොත් එය කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ. වැවකින් කපාගෙන එන මැටි ඇඹරුම් යන්ත්‍ර ආධාරයෙන් අඹරාගෙන පදම් කරගන්නා කුඹල් කරුවන් සකපෝරු ආධාරයෙන් වළං නිර්මාණය කර ඒවා වේලාගෙන නැවත අඩිය සකසා පෝරණුවේ පුළුස්සා නිමි භාණ්ඩයක් බවට පත් කරන මෙම ක්‍රියාවලිය මහත් පරිශ්‍රමයකින් කළ යුත්තක්. කල පුරුද්දෙන් දැක පුරුද්දෙන් ඒවා සිදු කරන බවයි මේ අසහාය නිර්මාණකරුවන් පවසන්නේ. කෙසේ වෙතත් අද වන විට පණ්ඩිත රඹෑවේ කුඹල් කර්මාන්ත ශිල්පීන්ට සිය වෘත්තිය පවත්වාගෙන යාමේදී මහත් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වී ඇති බවයි ඔවුන් පවසන්නේ. පිළිවෙලකට වන්දක් හදනවා නම් පිළිවෙලකට තනක් තියෙන්න ඕන. කියන්නේ නිකන් එපා. සහන ඒකට හරි ණයක් හරි දෙනවා නම් ලොකු දෙයක්. කාර්යයක් යද්දි මැෂින් දාලා මැටි කැපුවා. දැන් ඒකත් තහනම් කරලා තියෙන මේ කේක්කනගේ කීමවල වලින් දර ප්‍රශ්නෙත් තියෙනවා. වල ජීවි වලින් හැම එක්කනගේම ප්‍රශ්න අපිට තියෙනවා. දැන් මට අවුරුදු 40යි. අපිට තව අවුරුදු 10ක් 15ක් කරද්දි අපිටත් එපා වෙනවා. ඉතින් මේ කිසිම සහනයකුත් නැහැ නේද? ඉතින් කිසිම රාජ්‍යකින් අපේ අලුත් ජනාධිපතිතුමා හැම හිටලා බල අපි තියා උදව්වක් කරන්න. පාරම්පරික කර්මාන්ත නගා සිටුවීමේ අවශ්‍යතාව පිළිබඳ පෙරටත් වඩා මෙරට සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී ඇති වකවානුවක තිරප්පණය පණ්ඩිත රඹෑවේ කුඹල් කර්මාන්ත කරුවන්ට සිය වෘත්තිය පවත්වාගෙන යාමට බලධාරීන්ගේ අවධානය යොමු කරවන ලෙසයි ගම්වාසීන් ඉල්ලා සිටින්නේ. සියලු දාම කරන්න මේ වලන් රස්සාව මැටි අඹරන එකේ මැටි මෝල්ට අපිට පොයින්ට් එක රුපියල් 100 ගණන් වගේ දෙන්න. අපි සාමාන්‍ය ගොඩාක් ගේන්න ටිකක් ගෙනල්ලා අඹර ගන්න. අපි අඹරන ලෝඩ් එකට රුපියල් 300ක් විතර යනවා. දැන් රජයෙන් අපිට පෝර්න විදුලි සකපෝරි හම්බලා තියෙනවා. අඩුපාඩුවක් තියෙනවා ගෙවල් වලට මේ මඩු නැ. වලන් හදා ගන්න වැහි කාලට ඇතර මඩුවක් ඕනේ. ඒතර වලන් නමා ගන්න පෝර්ණයක් නැ. මහන්සියත් එක්ක බලනකොට අපිට වලන් වලට හරියට පාලන මිලක් නැහැ ඉතින්. තිරප්පණිය පණ්ඩිත රඹෑව ගම්මානයේ ජීවත් වන මේ මිනිසුන්ගේ අනවරත ජීවන අරගලය ජය ගැනීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වුවහොත් පණ්ඩිත රඹෑවටද හෙට අලුත් ඉරක් පායනු ඇත. ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී පුද්ගලයන් 40,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඊයේ දින COVID-19 ආසාදිතයින් 14 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයන් 14 දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අයවලුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එම පුද්ගලයන් 14 දෙනා අතර මාලදිවයිනේ සිට පැමිණි 5 දෙනෙකු, සවුදි අරාබියේ සිට පැමිණි 2 දෙනෙකු, ඩුබයි සිට පැමිණි 7 දෙනෙකු දවන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් අතරින් 2983 දෙනෙකුම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 174 දෙනෙකු පමණයි. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ජලි තොමයම රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.